आयुभवान सुबह सत्याक द लाइब्री खेला क्या ने ओबे कियवी मट वैडिया मा एकतु करना ओबे कियवी में रोचिया वाले वना ओबे सामी पतम प्रोग्राम में काक इतने अभी द लाइब्री वैडिस टाहना तो लेन एक एक सत्य अट एक एक पोत गने कथा करना गुड़ाक पिला वट कावे पोत नाट्य पोत नवकथा पोत में देवा गने तमाय अभी कथा कराने හැබැයි අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කෙටි කතා පොතක් ගැන. දැන් අපි පොත් කඩේකට ගියත් හරි අඩුවෙනේ කෙටි කතා පොතක් ගන්නවා කියවනවා ගොඩක් වෙලාවට නවකතාවක් කවි පොතක් වගේ දෙයක් තමයි ගන්නෙ. කෙටි කතාව කියන්නේ ටිකක් දැන් අපි ඈත් වෙලා යන සාහිත්‍යංගයක් වෙලා තියෙනවා. හැබැයි ඒක එහෙම වෙලා තියෙද්දිත් අපි හිතුවා කෙටි කතාව ගැන අලුතෙන් කතා බහක් ඇති කරොත් එහෙම පාඩක ඔබ එයට බෙහෙවින්ම කැමති වෙයි කියලා. අද අපි කතා බහට තෝරගත්තේ හරි අපූර්ව කෙටි කතා කෘතිය. ඒ තමයි රහන් මේ තියෙන්නේ ඒ කෘතිය. ඉතින් මේ ගැන කතා කරන්න අද අපිත් එකතු වෙලා ඉන්නවා ලේඛිකා අචිනි දිල්ෂානි නාකන්ද මහත්මිය. අයබෝවන්. ඔබ තුමිය දැන් මේ කිවෙනි පොතද මේ? දෙවෙනි පොත. හරි. දැන් මෙච්චර කවි වලට ඉල්ලුමක් තියෙද්දී මෙච්චර නව කතාවට ඉල්ලුමක් තියෙද්දී ඇයි මේ කෙටි කතාවක් ලියන්න කියලා හිතුවේ? විශේෂයෙන් කෙටි කතා මගේ මාධ්‍ය කිව්වේ අනිත් මාධ්‍යන් වලට වඩා මට හිතෙනවා මට ඒ ගැන යම් කුසලතාවයක් තියෙනවායි කියලා. 2006 දී මට යවුන සම්මාන උළෙලේ හොඳම කෙටි කතාවට සම්මානයක් හම්බුණා. ඉතින් ඒ දවස්වල ඒ සම්මානේ හම්බුනහම වයසත් එක්ක හිතුවේ මොකක් හරි ඇති නැත්නම් මේක මෙහෙමත් ලැබෙන්නේ නැණි කියලා. මේ වෙනකොට ඉතින් ඒ සම්මාන ගැන හිතන විදිය වෙනස්. ඒ වුණාට ඒ කාලේ ඇත්තට ඒක හොඳ උත්තේජනයක් වුණා. ඊට පස්සේ මම දිගට මේ ගැන පොඩ්ඩක් හැදෑරුවා. අලුත් අලුත් ශෛලීන් වලට ලියවිච්ච ඒවා කියවලා බැලුවා. විශේෂයෙන් විදේශ කෙටි කතා ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මම ඉංග්‍රීසි විෂය මේ සස්පෙල්ටත් කරා සහ සරසවියත් කළා. ඉතින් ඒ හින්දා මට ඒ ගැන යම් හැදෑරීමක් ලැබෙද්දි මට ඒක ගැන තව තවත් ආස හිතුණා. කෙටි කතාව ඇත්තටම හොඳ ලස්සන මාධ්‍යයක්. අංශු මාත්‍රයකින් මුළු ජීවිතේම හෝ ලොකු සිද්ධියක් විවරණය කරනවා කියලා ඇන්ටන් චෙකෝෆ් කියන අපේ මහාගත් කතුවරයා කියලා තියෙනවා. ස්ලයිස් ඔෆ් ලයිෆ් කියලා කියන්නේ. ඇත්තටම මාත් හිතනවා මං ඒ කියමනට හරිම කැමති. හේතුව ඒකෙන් ලොකු අරුතක් දෙනවා. පුංචි දෙයකින් ලොකු විවරණයක් කරන්න පුළුවන් කියන එක. ඉතින් කෙටි කතාව කියන්නේ ඇත්තට ලස්සන මාධ්‍යයක්. අනිත් මාධ්‍ය ලස්සන නෑ කියනව නෙමෙයි. නමුත් මං හිතනවා මගේ කුසලතාවයක් තියෙනවා නම් ඒ තියෙන්නේ වැඩිපුරම කෙටි කතාවට කියලා. ඉතින් ඒ ගැන හැදෑරීම් කරලා ආසාවෙන් තව තව අලුත් දේවල් එකතු කරලා කෙටිකතා ටිකක් ලියන්න හිතුණා. එතකොට දැන් මේ වැඩි ඉල්ලුමක් නැති කෙටිකතාවක් ලියන එක ඔබට ලේඛිකාවක් වශයෙන් අලාභයක් නෙවෙයිද? ඒ කියන්නේ දැන් රැල්ලට ලියන්නේ නැහැනේ ඔබතුමිය. එතකොට ඔබතුමියගේ දක්ෂතාවය මේට නම් ඔබතුමිය මේක තමයි කරන්නේ. එතකොට ඒක මිනිස්සු වැළඳ ගැනීමේ يعني පාටිකයන් වැළඳ ගැනීමේ වෙනසක් තියෙනවා. අනිත් දෙක මාධ්‍යයන් දෙකටම ඇරුණාම ඉතින් ඔබතුමියට ලේඛිකාවක් විදිහට ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? මම හිතන්නේ ඒක රැල්ලට ඔබ කියපු දෙය හරි රැල්ලට යන විදිහත් එක්ක බැලුවම පොඩි අවාසියක් ඇත්තටම තියෙනවා. මිනිස්සු අපේ නිර්මාණ වැළඳ ගන්න අඩු ඇති මං හිතන්නේ. හැබැයි ඒ වර්තමාන තත්ත්වය සාහිත්‍ය කෘතියක් කියන්නේ තවත් යුග ගණනාවක් උනත් තියෙන්න පුළුවන් දෙයක්. සමහර ලේඛකයෝගේ කෘති අපි දන්නවා උන් ජීවත් වෙ ඉඳද්දි කිසිම තක්සේරුවකට අගේ කිරීමට ලක්වෙච්ච නැති දේවල්. ඉතින් අපි ලියන දේත් තව අවුරුදු ගණනාවක් ගිහිල්ලා කවුරු හරි කියවලා ඒකෙන් සතුටක් ලබනවා නම් එයාගේ චාරිත්‍රාත්මක වෙනසක් වෙනවා නම් ඇත්තටම මං හිතන්නේ මම මහලුකු ලේඛිකාවක් නෝනත් මම දිනලා ඇති. මම ඒක දැක්කේ නැතත් මට හිතෙනවා මම ලියපු දේ කවදා හරි කෙනෙක්ගේ හිතට ආවි කියලා. එහෙම ඉතින් හිතෙනවා. අනිවාර්යයෙන්ම. මොකද රැල්ලට මුදලට වැඩිය දක්ෂතාවයට මුල් දෙන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ රැන් ලියවෙන්නේ කොහමද? කොහොමද හැදෙන්නේ? නැත්නම් මේ අවුරුදු ගණනාවක් තිස්සේ එකතු වෙච්ච අදහස් ටිකක් තියෙන්නේ චූටි පොතක්. හැබැයි මම ඇත්තටම 2009 දී තමයි මගේ පළවෙනි පරිවර්තන කෘතිය ලියන්න ගත්තේ සහ ඒක එලි දැක්වේ 2010 දී. ඊට පස්සේ සෑහෙන කාලයක් මම කිසිම නිර්මාණ කටයුත්තකට එන්නේ නැතුව මගේ ඇත්තටම පෞද්ගලික
වැඩ කටයුතු එක්ක ටිකක් කාර්ය බහුල වුණා. ඒ කාලේ අතුරතුර හිමින් සීරුවේ ලියවිච්ච කතා 10ක් උතන තියෙනවා. ඉතින් අතර මේක ගත්ත කාලේ බොහොම වැඩි. හැබැයි මට සතුටුයි මේ කතා ටික අපතේ ගියේ නැහැ. කොහොම හරි එකතුවක් විදිහට සරසවි ප්‍රකාශනයක් විදිහට දක්වන්න හම්බුණා. ඒක ලොකු ජයග්‍රහණයක්. අනික ඒකත් එක්ක මට ලොකු පෙළඹවීමක් ඇති වුණා. තව තවත් දේවල් ලියන්න ඕන කියලා. මේ එහෙම තමයි ඔය කෙටි කතා සංග්‍රහය හැදුනේ. ඉතින් සන්තෝෂයි වෙන. දැන් රහන් කියන්නේ ඇත්තටම මේ පිටු 96කින් සමන්විත ඉතාමත් කුඩා කෘතියක්. හැබැයි මේක ඇතුලේ තියෙන දේවල් නම් පොඩි කියලා අපිට හිතන්න අමාරුයි. දැන් පොතේ තියෙන කතා ටිකක් ගැන අපි කතා කරන්න එපයි. මම මුලින්ම තෝරාගත්තේ මේ හයිබ්‍රිඩ් කියන කෙටි කතාව. මෙන්න මේකේ මෙහෙම දෙයක් ලියලා තියෙනවා. ඒකනේ දැන් බලනවා स्टेज के परवेच माल पेन कुट तमुसेला अने वा किया गियात कमकने गेनम खड़ें आर्टिफिशियल माल इट पास अनेट गिहाम सर विजय शेखर दुर्गिन आवेय सर माल गेनावा है भाई आर्टिफिशियल मानेल माल ने ए वगे पेन वेन माल टिका मेकअप मे टाउन के पुरा में अविदल अविदल होया गते एक किनी तक दा है कृत्रिम मलाक अतटगा जगत कल्पना करने विय මෙහෙම කරනවා ඔය අමු මානෙල් මල්වල මැද කහපාට කෑල්ල කඩලා ගන්නවා ගලෝලා මේක මැද්දට හයි කරනවා ඔය අමු නැට්ටත් ගලෝලා අරන් මේකට හයි කරනවා කඩා වැටෙන්නේ නැති වෙන නැට්ට හීනි කම්බියකින් උතනවා ඇත්ත මල් පොහට්ටු එක කලමොට දැම්මහම වෙනසක් හොයා ගන්න බෑ ඉක්මනට කරනවා දැන්ටමත් 11යි මේ ජීවිත කාලය ඇතුළත ඔබ මම අපි සියලු දෙනාම මේ උත්සවවලට සහභාගී වෙලා තියෙනවා මේ වගේ අවස්ථාත් දැකලා තියෙනවා හැබැයි මට හිතෙනවා මේ හයිබ්‍රිඩ් කියන කතාව ඇතුලේ ඔබ තුමිය මේ දෙබස් ඇතුළත් කරන්නේ නැත්තේ යටි අරමුණක් ඇතුව කියලා ඔව් ඇත්තටම ওই කතාවේ සාරාංශය ගත්තොත් එහෙම හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුන් කියන අර්ථය අපේ ඇතුලේ මිනිස්සු ඉන්නවා ගොඩක් ස්වභාවික स्वाभाविक सामान्य इन मनुष्य इलांगट कृत्रिम अभी अतिकरगन प्रतिरूपाय के दिखम थिंग ओय दिख वेडकर्ण विधि समहरावट एक पिटट लसंट पेन पिटट किसी अड़ुआ पेन्न नमूत अतुले एक गति उत्तर स्वाभाविक मवागत प्रतिरूप सहकार प्रादेशिक मारा कोई काले पेवेन साहित्य उत्सव तीन अपे हिटपू साहित्य अपे साहित्य निर्धारित सेनरथ එතන මතක් කරන්න ඕනේ මට ඒ කලාවල් වල කරන්න ගොඩාක් උදව් කළා අපේ නැටුම් ශිල්පිනී මාලනී ආර්යරත්න ඒ වගේම ලාලනී ප්‍රේමසිරි සංස්කෘතික නිලධාරී පලාත් ඊළඟට සිනරත් මධ්‍යම රජේ සංස්කෘතික නිලධාරීතුමා හරි උනන්දුයි ඒ කාලවකවානු ඒ අවුරුද්දේ තේමා වුණේ නිල්මානෙල් මල දැන් මේ නිල්මානෙල් මල තේමාවට කරාම අර ඩෙකොරේෂන් කරද්දී ඇත්තටම ওই සිද්ධිය ওই විදිහටම වුණා අර ඕකේ කතාව ඒක නෙමෙයි කතාව මගේ නමුත් අර ඒ සිද්ධි මම ඔකට ඇතුළත් කළේ ඒක ලොකු අර්ථයක් මම දැක්කස බලලා ඒගොල්ලෝ හිතන්නත් නැතුව ඇති මේ ඒ මල් ගිනල්ලා මොකද මැල වෙනවා මල් එපාර කළේ අර કૃතිම මල් ගිනල්ලා මේ ඒක ඇත්තට මානෙල් මලුත් නෙමෙයි ඒව ඇවිල්ලා අර මේ ඒහා සමාන මලක් අර ඒක පේන්න අර මල කඩලා නැට් මානල් මලේ නැට් යටට අමුණලා උඩට අර රේණු වගේ ඒවත් පේන්න දාලාද මේක බැලු බැලමට ඇත්තම මල අර මේ බලන්නේ නෑර ලස්සන්ට මේක පේනවා ලස්සන්ට තියෙනවා දැන් ඇත්ත මානල් මල ගත්තනම් මේක මැලවිලා යනවනේ එහෙම නෑ අර ලස්සන්ට පේනවා හැබැයි ගති උත්තුකුත් නෑ මේක මානල් කිව්වට මේක මානල් මලකුත් නෙමෙයි වෙන මොකද්ද මල ඇත්තටම අපි අතර ඔය කතාවේ ගත්තත් ඔය කියන චරිතය ඔකින ප්‍රධාන චරිතය ජගත්. ජගත් කියන්නේ ඉහළ නිලධාරියෙක්. නමුත් ඔහු මවාගත් ප්‍රතිරූපයක් මේන්ටේන් කරන කෙනෙක්. සමහර වෙලාවට මේ දෙක ඝට්ටණය වෙනවා. ඒක තමයි ඔය කතාව පුරාම යන්නේ. මට ඕන උනේ සංකේත ඇසුරෙන් ඒක කියවන්න ඒක ඉස්මතු කරන්න. මම හිතුවා ඉතින් මේ මානෙල් මල් සිද්ධිය මේකට හොඳට ගැලපෙනවා කියලා. මට හිතුණා ඉතාලම ලස්සනට ගැලපීලා තියෙනවා හරි වපුරු කතාවක් ඔබතුමියගේ ඒ පැහැදිලි කිරීම සහ මේ කතාව ඉතාලම ලස්සනට ගැලපෙනවා සහ මේ රහන් කෘතිය ඇතුලේ හිතා ගන්නවත් බැරි තරම් කෙටි කෙටි හරිම ලස්සන කතා තියෙනවා
මේ තවත් කතා තියෙනවා අපිට කතා කරන්න. ඊට කලින් දැනගන්න කැමතියි දැන් ඔබතුමිය කිව්වා මේ පරිපාලන සේවයේ ඉන්නකොට ලැබෙන අත්දැකීම් තුලින් තමයි මේ දේවල් ගොඩ නැගුණේ කියලා. කොහොමද මේ පරිපාලන සේවයේ අත්දැකීම් එක්ක ජීවිතයට ලැබෙන පන්නරය මේ ලියන්න? එතනම මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහට අවුරුදු 4 මාස 3ක් වගේ කාලයක් මම සේවය කළා. ඒ කාලේ මම බොහොම ලාබාල මේ වයසක ඉඳද්දි තමයි මේ විශේෂයෙන් පරිපාලන සේවයේදීත් ප්‍රාදේශීය පරිපාලනයට ප්‍රවිෂ්ඨු වුණේ බොහොම මේ පත්වීම් ගත්තු අලුත. ඉතින් ඒක මට ලොකු අත්දැකීමක් වුණා. මොකද ඊට කලින් මට මිනිස්සුන්ගේ ප්‍රශ්නවල ස්වභාවයේ එච්චර තේරුමක් තිබුණේ නැහැ. නමුත් අර ගිහාම මේ කාර්යාලයකට මිනිස්සෙක් එන්නේ මොකක් හරි ප්‍රශ්නයක් එක්ක. ඒ මිනිස්සයාට මේ මේ වගේ රසවත් නැහැ. නමුත් ඒ ප්‍රශ්නය අපි බලනකොට අපිට ගොඩාක් දේවල් ගැඹුරු දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි එදා මම කලින් දැකපු විදිහට නෙමෙයි ඇත්තටම ජීවිතේ දිහා අද දකින්නේ. හේතුව අර මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්ක අපිත් විවිධ දේවල් හිතන්න පුරුදු වෙනවා. ඒ මිනිස්සුන්ගේ පැති වලින් ප්‍රශ්නේ දකිනවා. ඒ තව කොහොමද මේක විසඳගන්නේ? මේකට විසඳුමක් දෙන්න පුළුවන්ද? එක එක විදිහට අපි හිතනවා. ඉතින් මං හිතනවා ඒක ලොකු අත්දැකීමක් වුණා කියලා. මං වෙන තැනක සේවය කළා නම් මට ඒ අත්දැකීම මේ විදිහට ලැබෙන්නේ නැහැ. මං හරි ආසයි ප්‍රාදේශීය පරිපාලනයේට ගොඩාක් මං අත්දැකීම් ලබා ගත්තෙත් ඒ කාලේදී. ඒ අත්දැකීම් උත්ෝකේ තියෙනවා. ඉතින් අර අපි පෝෂණය කරනවානේ අත්දැකීම් ලැබුණාම වෙන අයගෙන් අපි පොතක් කියවලා ඉගෙන ගන්නවා. අහන දකින දේවල් වලනොත් අපි ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මට ලැබුණේ. ඇත්තට මගේ වෘත්තියේ ඒකට ලොකු පිටුවහලක් වුණා. ඒ පිටුවහල උපයෝගී කරගෙන ඔබතුමිය ලංකාවේ ලේඛන කලාවට හරි අපූරු දායාදයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ රසවත් කතා බහ තව දිගටම කරගෙන යන්න අපිටත් ඕනේ, අහගෙන ඉන්න ඔබටත් ඕනේ. ඊට කලින් අපි කෙටි විරාමයකට ගිහිල්ලා එන්න. විරාමෙන් පසු ඔබ නැවතත් එකතු වෙන්නේ ද ලයිබ්‍රරි වැඩසටහන සමග. අද අපි කතා කරන්නේ රැහන් කෙටි කතා කෘතිය ගැන අචිනි දිල්ෂානි මහත්මියත් සමග. දැන් රැහන් ඇතුලේ තියෙන හයිබ්‍රිඩ් කෙටි කතාව ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි හොයාගෙන යනවා තව කතාවක්, සපතේරුවා සහ දියණිය. හරිම අපූර්වයේ කතාවක්. මේක මේ ලස්සන වචන ටිකක් ලියලා තිබුණා. ඔබ මම මං හිතන්නේ මේ අත්දැකීමට මුහුණ දීලා ඇති. අපි මුහුණ දෙන අත්දැකීමේ අනිත් පැත්තට හිතන දේ තමයි මේ ලියලා තියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් බස් එක ගමන් කරනකොට, පාර යනකොට, කෝච් එක යනකොට අර හිඟන්න යාචක කියන අය නිතරම හම්බ වෙනවා. ඉතින් එයාලා අපි ගාවට ඇවිල්ලා කීයක් හරි දෙන්න කිව්වහම ගොඩක් වෙලාවට ඉතින් බයිනවා මේ මොන කරදරයක්ද මන් දන්නේ. අතපය හතර හොඳට තියෙද්දි ඇවිල්ලා හිඟා කරනවා. බොහෝ දෙනෙක්ගේ කටින් ඕක කියවෙනවා. ඉතින් ඒ වෙලාවට ඒ පාර්ශවයෙන් යාචකයාගේ පාර්ශවයෙන් හිතන විදිය හරි අපූර්වට ලියලා තියෙනවා. යකෝ, නැතිබැරි මිනිහෙක්ට පිරට කීයක් හරි දුන්නාම උන්ට පින් සිද්ධ වෙනවනේ. අපි ළඟටම ගිහින් පින් කරගන්න චාන්ස් එක දීලත් මුන් පව් පුරව ගන්නවා. කුම්මැහියෝ, මේ විදියට තමයි ඒ ගැන ලියලා තියෙන්නේ. කොහොමද මේ අත්දැකීම් සමීප කරගත්තේ මේ සපතේරුවා සහ දියණිය කතාවට? මොකද බොහෝ දෙනෙක් මුහුණ දෙන අත්දැකීමක්. හැබැයි ඔබ ඒක සුවිශේෂී කරලා තියෙනවා. ඇයි මේ අවස්ථාව යොදාගත්තේ මේකට? ඔව්, ඇත්තටම අපි නිතර ඔය බස් වල එනකොට යනකොට ඉතින් ওই වගේ දේවල් දකිනවා. අපි මේ මිනිස්සු මොනවද හිතන්නේ? අපි ගැන මේ මිනිස්සුන්ගේ යම් සිතුවිල්ලක් ඇතිනේ. අපි ඇත්තටම අපි මේ රාජකාරිය යනවනම් වෙන ගමනක් යනවනම් අපි ලස්සනට ඇඳලා පැළඳලා යනවා. හැබැයි අපි අර වගේ දෙයක් දෙන්න රුපියලක්වත් දෙන්න අකමැති අවස්ථා තෝර තරම් තියෙනවා. අපි ඉතින් නැති වෙලාවලුත් තියෙනවා. ස්මර මේ මිනිස්සාව ගාව අපිට වඩා සල්ලි තියෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දි මං හරි කැමති මතක් කරන්න විශේෂයෙන් අර ජයලාල් රෝහණ මහත්මයාගේ මෑතකදී ඔහු අපතරින් ගියෝ වුණා. මං දැක්කා එක්තරා සංවාදයකද කියලා තියෙනවා, මම මේ මගේ වාහනේ ගියොත් මන්ට අහන්න ලැබෙන්නේ මං කැමති සින්දු විතරයි. නමුත් මම බස් එකේ ගියොත් මට අනිත් අය හැමෝගෙම දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. ඒ කතාවට මාත් 100%ක් එකඟයි. මං ගොඩාක් වෙලාවට කැමති අනිත් මිනිස්සු හැසිරෙන විදිහ කොහොමද කියලා ඔවුන්ට රහසින් නිරීක්ෂණය කරන්න. එක අතකට ඒක මම මනෝවිද්‍යා පාඨමාලාවකුත් කරලා තියෙනවා, ලයිෆ් කෝච් කෙනෙක්. ඉතින් ඒ දේවල් අපිට හරි පහසුවක් වෙනවා.
නිසෙක ගනුදෙනු කරද්දී ඒකේ තාක්ෂණ ක්‍රමවේදයකුත් තියෙනවා. අපි අනිකාගේ හැසිරීම රටාව හොඳට නිරීක්ෂණය කළොත් අපිට එයත් එක්ක හොඳට කතා බහ කරලා මුහු වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දිත් අපි බලන්න ඕනේ මේ මිනිස්සෙක් කොහොමද හැසිරෙන්නේ මොනවද නිර්මාණකරණයේදී ඒක සුවිශේෂයි. මම හිතන විදිහට ඒකින් ගතියුතු බොහෝ දේවල් තියෙනවා. අපි કૃතිමව හිතනවට වඩා යම් යම් චරිත පුද්ගල චරිත අපිට මුණ ගැහෙනවා. අපි හිතමු හිඟන්නේ කියලා. නමුත් ඔහුගෙත් ඔහු ඉල්ලන විදිහක් තියෙනවා. Tamanට ඕන දේ ලබා ගන්න අනුගමනය කරන ක්‍රම තියෙනවා. විවිධ වාග් ශෛලීන් තියෙනවා. යනේනකොට බලන්න මිනිස්සු අර මේ අර මං දැක්කා ලැමිනේට් කරපු පොතකට තට්ටු කරනවා. ඕකත් මේ අර ඒ සද්දෙන්නේ තමයි එක එක්කෙනාගේ මාකටිං තමයි. ඒ වගේ මිනිස්සු තමන්ව අලෙවිකරන එහෙම නැත්නම් තමන්ව මාකට් කරන විදි තියෙනවා. ඉතින් එහෙම දෙයක් තමයි මම එතෙන්දි දැක්කේ. දැන් මේ මිනිස්සේ හිතන්නේ මම මේගොල්ලෝ ගාවට ගිහිල්ලා මේගොල්ලන්ට අවස්ථාවක් දෙනවා. නමුත් ඒක අනිත් අය ගන්නේ නැහැ. එහෙම අපි එක එක්කෙනාගේ එක එක සිතුවිලි. ඉතින් මට හිතුණා අර ටොනාගේ චරිත ලක්ෂණත් එක්ක ඒක යාට මුහු වෙනවා කියන එක. ඒ කියන්නේ යාගේ සිතුවිලි රටාව හැමතිස්සෙම යා ආර්ථික අතින් සමාජීය අතින් අපි හිතන්නේ කියන්නේ කන්ඩෙම් වෙච්ච චරිතයක්. එයාගේ සිතුවිලි වල මේ මිනිස්සු දකින්නේ විදිහට නැතුව අනේ මේ මිනිස්සු උදේ පාන්දර වැඩට යනවා මං ගිහිල්ලා මේ මිනිස්සුන්ට කරදර කරන්න අරකයි මං හිතන්නේ එහෙම දෙයක් කවදාවත් මේ යාචකෙක් හිතයි කියලා. මේ ඕක ඉතින් එහෙම එක එක දැන් මං පොඩි කතාවක් කියන්නම්. ওই ප්‍රාදේශීය කාර්යාලින් දැද්දි මං හිටියේ දෙවෙනි තට්ටුවේ මගේ කාමරේ තියුනේ. ඉතින් උදේම මේ ජනේලවල බලද්දි මට හැමතිස්සෙම පේනවා හොඳට සුදු වැඳගත්ත සීයා කෙනෙක් හැමදාම මෙතන දොරටුවේ ප්‍රධාන ගේට්ටුවේ ඉස්සරහා ඉඳගෙන මේ සිංගමන් අයදිනවා. හැබැයි අපි දැන් සාමාන්‍යයෙන් දකින විදිහනේ මේ බොහොම පිළිවෙලට ලස්සනට ප්‍රියමනාප විදිහට මිනිස්සුන්ට කරදර කරන්නෙත් නැහැ. ඉතින් මං කිව්වා අපේ සමාජ සේවන නිලධාරට මේක හරියන්නේ නැහැ. අපේ ආයතනෙන් තමයි ඔක්කොම මේවගෙන බලන්නේ. එහෙම එකේ දැන් මේ සීයා මෙතන ඉස්සරහටලා මේ සිංගමන් යදිනකොට ඒක ආයතනෙට හොඳ නැහැ. ඉතින් මං බලන්න ඉපේ මේ පැත්ත ගිහින් බලන්න මොකද්ද මේ මේ පසුබිම පොඩ්ඩක් විපරම් කරලා බලන්න. ඇත්තටම යාට හොඳට යාට පුතු සලකනවා. නමුත් මේක යාට කාලයක් තිස්සේ කරන හින්දා කා වැදිලා. ඒ හින්දා හැමදාම උදේට එන්නේ අපේ කාර්යාල ඉස්සරහා. කොහොම හරි අපි ඉතින් ඒක බොහොම සානුකම්පිත තත්ත්වයක් මිනිසුන්ගේ මානසික තත්ත්වයන් එක්ක ඕ වගේ දේවල් මේ හරි ලස්සන අත්දැකීම් තියෙනවා. එක සැරයක් මට මතකයි අපේ මාරුසල්ලි නැති වෙලා මේ ඔය බද්දක් ස්ථාපිත කරපු මුල් වකවානුවේ මිනිස්සු හොගල බයිනවා. ඉතින් ඒ පාර මාරුසල්ලි නෑ. ඒ පාර ගිහිල්ලා අපේ අර විෂය බාර නිලධාර දුවගෙන ගිහිල්ලා මාරුසල්ලි පොට්ටනියක් අරන් ආවා. මං ඇහුවා කොහෙන්ද ඔහු හොයාගත්තේ කියලා. ඉස්සරහ හිටියේ ගන්නේ. ඔය වගේ එක එක අද්දේකින් ඉතින් දේවල් අපි හිතන්නේ නැතුණාට මේ මිනිස්සුත් අපිට ඕන වෙන වෙලාවල් තියෙනවා. මේ මිනිසුන්ගේ ප්‍රකාශන විදි අපිට ඕන වෙන වෙලාවල් තියෙනවා. අපිත් හිඟන්න වෙනවනේ යම් වෙලාවකනේ. ඒ වගේ වෙලාවට අපි හිතන විදිහ බලන්නකො. ඒවේ බොහොම සුවිශේෂී දේවල් තියෙනවා හැමෝගෙම චරිතවල. හැම චරිතයක් අතරේ විශේෂනේ. දැන් මේ මං කතා කරේ කෙටි කතා දෙකක් ගැන විතරයි. එතකොට මේකේ තව කෙටි කතා කිහිපයක් තියෙනවා මේ කෘති ඇතුලේ. ඒවට හරි අපූර්ව නම් යොදලා තියෙනවා ඔබතුමිය. ඇත්තටම මං හිතනවා දැන් අපේ වැඩසටහන බලන් ඉන්න අපේ පාඨකයෝ කැමති ඔබතුමියගෙන්ම දැනගන්න මේ තරම් අපූරු නම් මේ කෙටි කතා වලට යොදලා තියෙන්නේ ඇයි කියලා. අපි එකින් එක විග්‍රහ කරමුද? මම මතක් කරන්න. එහෙම කරමු. පළවෙනියටම තියෙන්නේ කරපිංචා පුසුඹයි මැණිකේ. ඇයි මේ නම යෙදුවේ? ඇත්තටම මේ බොහොම ස්තුතියි ඔයාට මේ ප්‍රශ්නය ඇහුවට. මම බලාගෙන හිටියා කවුරු හරි මගෙන් මේ ප්‍රශ්නේ අහයි කියලා. විශේෂයෙන් නම් තෝරා ගැනීමේදී විශේෂ නම් වලට ලොකු වැදගත් කමක් දෙන කෙටි කතා කරුවන් හිටියා. ඉතින් මමත් ඔවුන්ගෙන් යම් ආභාසයක් ලැබුවා. ඉතින් ඒ හින්දා මට හිතුණා ඒ වගේ නමක් අපි අර කියන්නේ ඒක සංකේතාත්මකව පෙන්වන්න පුළුවන්. අපිට නමිනුත් යම් වැඩක් ගන්න පුළුවන්. කතාවම නමින් හකුලලා පෙන්වන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් හින්දා තමයි මම ওই නම් ටික යෙදුවේ. දැන් කරපිංචා කුසුඹයි මැණිකේ කියන්නේ කරපිංචා කියන්නේ අපි උවමනාවට වැඩිය දැම්මොත් වෑංජනයකට ඒ වෑංජනේ රස වෙනස් වෙනවා. ඒක තියෙන්න ඕනේ ඒ ප්‍රමාණයට. ඔය කතාව පුරාම විහිදෙන්නේ ණය ක්‍රමය ගැන. අර ශුද්‍ර ණය. ඉතින් ණය ඕනවට වැඩිය තිබුණොත් ඒක මිනිස්සෙක්ගේ ජීවිතයට දරා ගන්න බෑ. අන්න ඒක අර්ථවත් කරන්න තමයි ඔය කරපිංචා කුසුඹයි මැණිකේ කියලා මම දැම්මේ. ඉතින් ඒක අර්ථයක් ගෙන දුන්නා වගේ මම හිතනවා කතාවට යම් ආලෝකයක් ඒකෙන් ලැබුණයි කියලා. කරපිංචා කුසුඹයි මැණිකේ. ඒ තමයි පළවෙනි කෙටි කතාව.
ඊට පස්සේ තියෙන රහන් රහන් පොතේ නමට තියෙන්නේ රහන් රහන් කතාවේදී ඇත්තට ඔක සංවර්ධන ව්‍යාපෘතියක් විදුලි ව්‍යාපෘතියක් ගැන කියවෙන කතාවක් රහන් කියද්දී අපි විදුලි රහන් කියන අර්ථයේ මතු පිටින් පේන්න පුළුවන් නමුත් ඔතන තව සීමාවල් කියන අදහසක් තියෙනවා ඒ වගේම අපි වටේ තියෙන සීමාවල් ඕකේ තව ඉඩම් ආරවුලකුත් තියෙනවා එතනක් තියෙන රහන් තාත්තා සහ දුව අතර තියෙන බැඳීම ඒකත් රහනක් ඊළඟට දියණිය මේ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා අර එන විදුලි පරීක්ෂකේ එයත් එතනත් රහනක් තියෙනවා ওই කතාව පුරාම තියෙන රහන් ගැන අසල්වාසීන් අතර තියෙන බැඳීම් කියන රහන මේ රහන කොයි විදිහටද පැටලිලා තියෙන්නේ එකිනෙකා වෙලා ගන්න කියන එක තමයි ওই කතාවේ පෙන්වන්නේ මුළු කතාව පුරාම යන්නේ ඒ අර්ථය ඇත්තටම කතාවම කැටි කියලා දෙන නමයි එතකොට ඊළඟ කතාව තියෙන ආදරය බලාහිඳි ඔව් ඒක ඇත්තනම හරිම ආදරය ගැන මේ ඇත්තටම මේක මමත් ගොඩක් විඳ කතාවක් මං ගැන මං ලියපු කතාව ගැන හිම් කියන එකත් හොඳ නැතුවත් ඇති හැබැයි ඇත්තටම අපි ආදරේ ලැබෙනකම් බලාගෙන අවස්ථාවල ජීවිතේ ඕන තරම් තියෙනවා සමහර වෙලාවට අපිට ආදරය පරක්කු වෙලා ලැබෙන අවස්ථාවලුත් තියෙනවා ඒ වෙනකම් අපි බලාගෙන ඉන්න වෙලාවලුත් තියෙනවා ඒ වගේම ආදරය ලැබිලත් ඒක නැති වෙන අවස්ථාවලුත් තියෙනවා අර නැති වෙච්ච ආදරේ වෙනුවෙන් මිය ගිය ආදරයක් වෙනුවෙන් බලාගෙන ඉන්න එක ඒ කියන්නේ යලිත් ඒ කාලය ලැබෙන්නේ නැහැ නමුත් අර සිහි වටන ඔහු ගාව තියෙනවා ඉතින් ඔහුගේ හිතේ තියෙනවා නෑ මම මේ කලින් වැරද්දක් කළාට මිය ගියත් ඇයි මං වෙනුවෙන් බලා ඉන්නවා ඇති කියන එක ඒ වගේ අර්ථයක් තමයි ආදරය කියන එක බලා හිඳීමෙන් තෙහෙට්ටුවට වෙහෙසටපත් වෙන දෙයක් නෙමෙයි කියන අර්ථය තමයි එතන මට දෙන්න අවශ්‍ය වුණේ ඒක කතාවෙත් යන්නේ ඒ වගේ සිදුවීමක් තමයි ආදර කතාවත් එක්ස්පයර් වෙන්නේ එක්ස්පයර් වෙන්නේ ඒ වගේම හතර වෙනි කතාව තියෙන්නේ සපතේරුවා සහ දිනි අපි ගැන කතා කරා ඔබතුමිය මේ නමෙන් මොකක්ද කියන්න උත්සාහ කරන්නේ ඒක ඇත්තටම ඒ ඒ චරිත දෙක වටා දිනිය කියන චරිත අපි මේක අපිට මේක හම්බ වෙන්නේ නැහැ නැති තරම් දිනිය කියන්නේ අලුත් නමක් විතරයි දිනිය නමුත් සපතේරුවා මේක පුරාම ඉන්නවා නමුත් සපතේරුවාට එහෙම ජීවත් වීමේ අරුතක් තිබුණේ නැහැ සපතේරුවාට දියණියගේ උපතින් පස්සේ තමයි ඇත්තටම ජීවත් වීමේ අර්ථය තේරුනේ. නමුත් ඒක තේරෙනකොට එයා පරක්කු වැඩි, ප්‍රමාද වැඩි, ජීවිතේ ගිලිහිලා ඉවරයි. ඔහුගේ අතින් ජීවිතේ ගිලිහිලා ඉවරයි. දැන් ඒ කතාව කියවද්දී නම් හිතනවා මේ අර කර්මය සහ ඵලය ගැන අදහසක් තියෙනවා වගේම අපි යම් තැනකින් නැගිටින්න උත්සාහ කරද්දී අර ගහෙන් වැටිච්ච මිනිහට ගොන යන වගේ එක ප්‍රශ්නකින් තව තැනකට වැටෙනවා. ඒ වගේම අපි කොතරම් හරි නැගිටින්න උත්සාහ කරද්දී අපි ටික දුරක් යද්දී අපිට ආයෙ අතෙන්ටම එන්න වෙන අවස්ථා තියෙනවා. අපි හිතන්නේ නැති වෙලාවට. ඉතින් ඔබේ අවිනිශ්චිතභාවය මනාව පැහැදිලි කරලා තියෙනවා මේ කැටි කතාව තුළින්. පස්වෙනි කතාව තියෙන්නේ අවාරය. අවාරය විශේෂයි. මොකද අවාරය කියන එකේ කොහෙවත් ඔය වචනය තැන් දෙකකදී තමයි හම්බ වෙන්නේ. ඕකේ ඇත්තට වෛද්‍ය වෘත්තිකයෙක් ගැන කතා වෙන්නේ මේ වෛද්‍ය වෘත්තිකයා මේ අපි කියන්නේ සාම්ප්‍රදායික දේශීය වෛද්‍යවරයෙක් මේ වෛද්‍යවරයා බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා තමන්ගේ දියණිය හරි තව කෙනෙක් හරි මේ ඔහුගේ දැනුම ගනී කියලා. නමුත් එහෙම කෙනෙක් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්තිමට අර අවාරේ හටගත්ත පිනිජම්බු ගෙඩියක් වගේ එක්කෙනෙක් ඔහුට ලැබෙනවා. එන් ඒ කතාව තමයි ඕකේ යන්නේ. ඉතින් අර අවාරේට හැදිච්ච පිනිජම්බු ගෙඩිය ගැන ඕකේ මේ කතාවේ සංකේතයක් විදිහට ඉස්මතු වෙනවා තැනින් තැන. ඒක තමයි ওই සංකේතවත් වෙන්නේ. දැන් හයිබ්‍රිඩ් කියන කතාවේ තේරුම නම් ඔබතුමිය අපිට කිව්වා. ඊට පස්සේ මහනුගේ කියන එකත් අපිට සරලව තේරුම් ගන්න. ඔව් මහනුගේත් ඔය අර නුග ගහක් යට වෙන ගස් හැදෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා නුග ගහක් හැදුනහම ඒක යට අනිත් ගස් වලට ඉඩක් නැහැ. ඉතින් ඒ වගේ අපේ අන්ධවිශ්වාස සමහර ඒවා තියෙනවා මිනිස්සුන්ගේ ඒක තිබුණහම වෙන කිසිම දෙයකට ඉඩක් නැහැ. අන්න ඒක තමයි ওই කතාවේ ඇත්තටම කියවෙන්නේ. කතාන්තරේ මේ නෙමෙයි නමුත් අර ඒකේ කෝ එක කියලා අපි කියන්නේ කියවෙන්නේ එහෙම දෙයක්. ඊට පස්සේ ඉද්ද
इद नम बहुम सारल हेम लोक सिंबली नमुत इद इद मलगन मे अर सुवंध विहिधवन मलाकियाने सुंदर मला नमुत वर्णवत् नमुत सुवंध विहिधवन ये चरित कथा कदुरुलीयं मध्यम पांतिकेंगे आहार बहुलव इतनीसा ये मध्यम पांतिक पौल की एक निरूपणे करना मत ओन विधिया मे मातृकावल कथा तुम्हें पेहदल करें अनिवार्य केवल बल रहा अपूर्व कटिकता कृतिया मेदेवल ओब तुम अगेन हाण प्रश्न आगे बुना परपाल सेवे इनवा इट पास जीवित वेन वेन तंगल प्रख्याण कुहमद मे लेखन तेवसुने लेखन मम पास काले मम मुलिम पास महाविद्यालय वे इन काले मम विजयपुर लिव्वा තින් මගේ පියා පාලිනා කන්දල මාව ගොඩාක් පෙළඹෙවුවා ඔහු හොඳ පාඨකෙක් පොත් ගොඩාක් කියවනවා ඉතින් අර ඔහුගේ පෙළඹවීම නිසා මාත් පොඩි කාලේ ඉඳන්ම කියවන්න හරි ආසයි ඊට පස්සේ ඉතින් හිතනවා මේ මම මොනා හරි ලියලා දාගත්තොත් පත්‍රේ ඒකත් හොඳයි කියලා ඉතින් ඒ කාලේ අපි හිටියා කණ්ඩායමක් හිටියා ඉතින් ඒ කණ්ඩායමේ තරඟිට වගේ පත්‍රේට ලියනවා කාගේ හරි එකක් මේ සතියක පළවෙයි කියලා ඒ පුරුද්ද තමයි දිගටම ගියේ පස්සේ විශ්වවිද්‍යාලෙත් මම භාෂාංශයෙන් අධ්‍යාපන කටයුතු කළා එතෙන්දිත් විශිෂ්ට කෘති අපිට පරිශීලනය කරන්න ලැබුණා කැලණි විශ්වවිද්‍යාලේ ඊට පස්සේ ඒක ඊළඟට ක්‍රමක්‍රමයෙන් ඉතින් වර්ධනය වුණා විශේෂයෙන් අතුල රන්සිරලාල් රූපහිනි සංස්ථාවේ කලක් සේවය කළ හඬ කැවීම ශිල්පිනියක් සහ පරිවර්තන වලට ඒ වයනුත් ලම් ආභාසයක් ඇත්තටම ලැබුණා. දැන් ඔබතුමිය කැටි කතාවෙන් කෙටි නාට්‍යයටත් යනවා. ඉගෙනත් කැටි පැහැදිලි කිරීමක් කරමු. ඒවත් අත්හදා බැලීම තමයි. ඒවත් අත්හදා බැලීම විශ්වවිද්‍යාල කාලේ ඉඳද්දී ඔක අදහස හිතට ආවේ. කෙටි නාට්‍යයක් අපේ කැලණි විශ්වවිද්‍යාලේ හරි ප්‍රසිද්ධයි වේ නාට්‍ය. देवल वल्ट अत्यानो नाट्य बलान हरि आसई दम इतिंग तिबुन पीठपत अतम एक कस्वे सहग्र प्रदेश वेडकड़ी वो खंडिया मयूर कांचन पेरेरा सम्माननीय नलवे इलांगट अभी प्रदीप उड़वत्त नेत्रा ओयवागे अभी सहोद निर्धारिणला तिंग राज्य सेवा गिया इतनी पास राजनाट्य उल्लट गिया आयत अभी तब मावल किल नाट्य कलाकत्मगिराचनया मयूरवद गुड़ा कादनी सीपत करना ये खंडायम अभी तिंग इकट मे अभी अर नीलधारी वशे सेवे कलाट वे नाट्य तुलेदी अभी एक अपीट व्यंगच भूमिकावल तिबुना थिंग एन सा अभी सामूहिक हों वेड कला कट्टी एक तुला බොහොම රසවත් හරවත් කතා බහකට අද අපිට මුල පුරන්නට ඉඩ ලැබුණා ඒ පිළිබඳව නම් ඔබට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමිය මේ දවස්වල කරගෙන යන වැඩ කටයුතු මොනවාද කරලා ඉවර වැඩ කටයුතු මොනවාද අලුතේ මේ දවස්වල ඇත්තටම මේ මගේ තවත් කෙටි කතාවක් බොහොම සන්තෝෂයෙන් මම කියන්නේ ගොඩගේ අත් පිටපත් තරඟේ කෙටි කතාංශෙන් තේරලා තියෙනවා අසුවටයි මානසික සහතවත් කතා ස්තුතිවන්ත වෙනවා ගොඩගේ ප්‍රකාශකයන්ට මේ වගේ තරගයක් සංවිධානය කළ ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවට ඒ වගේම අනුරසිරි හෙට්ටිගේ මහත්මයාට මම ඔහුගේ කෙටි කතාවල හොඳ රසිකේ ඉතින් ඒ වගේම තවත් නව කතාවක් කෙරෙමින් පවතිනවා මේ අවිවේකී රාජකාරී තත්ත්වයත් එක්ක මට ඒකට කැප කරන්න තියෙන කාලය බොහොම අඩුයි නමුත් ඒ දෙවලුත් මේ विशेष आराधना कर අද දවසට අපි ගිහින් එන්නම් ලබන සතියේ හම්බ වෙමු අලුත් හරවත් රසවත් පොතක් සමග මේ සතියේ
පොතක් කියවන්න අමතක කරන්න එපා. ගියෙන් එන්න